සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරත වූ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවසකින් පැන ජීවිතක්ෂයට පත් වූ පොතක් වාර්තා වේ. නදීකා තිල්හානි ප්‍රනාන්දු නැමැති විවාහක කාන්තාවක මෙලෙස මියගොස් තිබේ. 41 වර්ෂ ඇය දංකොටු මොටෑමුල ප්‍රදේශයේ සිට සිංගප්පූරු ගෘහ සේවයට ගොස් තිබුණේ. ඇය සේවය කළ නිවාස ඒකකයේ හිමිකරුගෙන් කරදර පැවති බවට මෙවර විට තොරතුරු හෙළවෙමින් පවතින අතර ඒ ගැන ඇය අවශ්‍ය අංශවලට දන්වා තිබුණත් ඊට ප්‍රතිචාර ලැබී නැති බවට කරුණු හෙළිවෙමින් පවතී. නදීකා සියදිවි නසා ගැනීමක් ලෙස ඉහළ මාලයක සිට ගොඩනැගිලෙන් පනින ආකාරය දක්වන වීඩියෝවක්ද මාධ්‍ය වෙත ලැබී තිබුණේ. පනිනට සූදානම් වීහල මහල් නිවාස ඒකකයේ එළිය චැනලින් තරමක් පහත පීටි කුඩා වහලක් පැනී ස්ලැබ් එකක වාඩි වී සිටින අයරුත් එම අවස්ථාවේ ඇයට පනින්න එපායයි කියමින් මෙන් කිසියම් කාන්තාවක් චැනලෙ සිට උපදෙස් දෙමින් සිටින අයරුත් එම වීඩියෝවේ දක්වන අතර ටික වේලාවකට පසු ඇය කිසියම් දෙයක් හඬමින් කියමින් බිමට පනින අයරුද දක්නට ලැබේ. බිමට පතිත වන ඇය මියය. පන්නේට සූදානම් වී සිටි විනාඩි කිහිපයක් තුළ අවට කිහිප දෙනෙකු හායිකී වීඩියෝ පටිගත කළ කාන්තාවක සිටිනාම ඔවුන්ට එය බේරා ගන්නට බැරි තැනක සිටියාය. ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ලවන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට පිට පෙර ප්‍රකාශ කර ඇති බව වාර්තා වී තිබෙන අතර ඇය මේකේ දිනේ සිය දුක් ගැනවිල කියමින් මිතුරියකට එය වූ WhatsApp ඔඩියෝ පණිවිඩයක සඳහන් වන්නේ මෙසේ. මට අමුදවදී තම්බේ ගේනි ගන්නව කරදර කරනවා. නදීකා තවත් දිනක සිය මිතුරියකට WhatsApp අනුඩියක් යොමු කර තිබුණා. මගෙන් සද්දයක් නැතුනත් ඒජන්සියට කෝල් එකක් දීලා ඔයා බලන්න පොඩ්ඩක් කලින් මම අද කරන වැඩ ඔක්කොම ආවේ මට මිනිහ මොනව කරයිද දන්නේ නැහැ. චුට්ටක් ඔයා කතා කරලා බලන්න. නැවත මෙරටට පැමිණීමට අවසර ඉල්ලු නමුත් ඊට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඇය සිය මිතුරියන්ට පවසා තිබෙනවා. ජීවිතය විනාශ කරගත්ත නදීගේ හොඳම යාළුවා විදියට කතා කරන්නේ මං ඉල්ලන්නේ ඇත්තටම යාට ඒ තිබුණ ප්‍රශ්න හැමදේම දැනුවත් කරා ඒජන්සිය. නමුත් ඒජන්සියෙන් මං හිතන්නේ නිසි පිළිතුරක් එයාට ලැබුණේ නැහැ. එතන මොන දේවල් වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. මගේ යාළුවා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරලා දෙන්න. සිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සැමියා පළකලේ මෙවන් අදහසක්. එහෙම බිල්ඩින් එකෙන් පණින්නත් දැන් මේ පැනලා මැරෙන්න තරම් එයාට එහෙම මේ මානසිකත්වය මේ පිස්සුවක් තිබ්බේ නැහැ. එයාට හරි මොළයක් තියෙන කෙනෙක්. පොඩ්ඩක් මොහොතක් හිතන්න මේ වැනි දෙයක් කරගන්න කලින් ඔයාගේ ප්‍රශ්නේ විතරක් ඔයා විසඳ ගන්න කියලා හිතාගෙන ඔයා ජීවිතේ නැති කරගත්තා කියලා කියන්නේ ඔයාට දරුවෝ ඉන්න පුළුවන් සැමියා ඉන්න පුළුවන් අම්මා ඉන්න පුළුවන් තාත්තා ඉන්න පුළුවන් ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන විදේශගත වෙන්නට ඇති ඔයාට ලොකු හීනයක් තියෙන්නේ නැති මම විදේශගත වෙලා මගේ හීනේ කරා යනවා කියලා ඉවරලා ඉතින් දයාබර අම්මේ දයාබර සහෝදරයනි මෙවැනි මෝඩ වැඩක් කරගන්න එපා කවමදාක්වත් මේ දෙයක් කරන්න මොන කරදර තිබ්බත් එක්කෝ ඔයා ගෙදරකින් පැනලා වෙන ගෙදරක වැඩට යන්න මේ ජීවිතේ නැති කරගන්න එක ජීවිතේ හානි කරගන්න එක කවදාක්වත් කරන්න එපා ඔයගොල්ලෝ දන්නවද ජීවිතේ තමන් විසින් නැති කරගන්නවා කියලා කියන්නේ ආයේ මනුෂ්‍යාත්මයක් ලබන්න හම්බෙන්නේ නැහැ අපිට ඔයගොල්ලෝ බෞද්ධ නම් ඔයගොල්ලෝ දන්නව ඇති ඒක අපි අතින් අපි ජීවිතේ නැති කරගන්නවා කියන්නේ අපිට මනුෂ්‍යාත්මයක් ආයෙ ලබන්න හම්බෙන්නේ නැහැ. මනුෂ්‍යාත්මයක් ලබන්න අපි කොච්චර පින් කරලා තියෙන්න ඕනද කියලා ඉවරලා ඕගොල්ලෝ දන්නවා. ඒ කෙසේ වෙතත් අපි මෙහෙම හිතමුකෝ. ඔයා ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන විදේශගත වෙනවා. විදේශගත වෙලා ඔයාට ඔය ගෙදරින් කරදර වෙනවා. ඔයා ආපු ආයතනයේ ඒජන්සියට ඔයා කතා කරනවා. ඒජන්සියෙන් ඔයාට පිළිසරණක් වෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා ඔයා මෙවැනි තීරණයක් ගත්තොත් ඔබගේ දරුවා අම්මා තාත්තා සැමියා සියලු දෙනාම අසරණ වෙනවා. මොකද ඔයාගේ ජීවිතේ ඔයා අවතනින් අවසන් කරගත්තාට පස්සේ ඔයා හිතන්න දෙයක් කර කියා ගන්න බැරුව පුංචි දරුවෝ ඔබට ඉන්න පුළුවන්. ඔවුන් අසරණ වෙනවා. ඔබට දුවෙක් ඉන්න පුළුවන්. ඒ අසරණ වෙනවා. ඒ හින්දා මොහොතක් සිතන්න දයා බ්‍රාහ්මී සහෝදරේ. මේ දේවල් කරගන්න කලින් ඔබගේ හිත මොන තරම් ධෛර්යවන්ත වුණත් මේ දේවල් කරගන්න තරම් ඔබගේ හිත කඩා වැටුණත්
කරගන්න එපා කවදාක්වත් මෙවැනි ඵල විපාකයක් මොකද ජීවිතයක් කියන්නේ තමන්ගේ දරුවාට සැමියාට තමන් වදාපු අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවනම් ඒ අම්මා තාත්තට මොන තරම් වේදනාවක්ද කියලා ඔගොල්ලෝ දන්නේ නැහැ ඉතින් ඒ හින්දා අපිට කරදර වෙනවා අපි ඒ කරදර විඳ දරාගෙන කොහොම හරි අපේ ජීවිතේ ජය ගමු මේ දේවල් කරන්න කලින් මොහොතක් සිතන්න අපි දන්නවා අපි හැම ආයතනයකම මේ අපි විදේශගත වෙලා මැද පෙරදිග රටවල් වලට ඇවිල්ලා අපි එම්බසිය කරා ගිහිල්ලා ඉවරලා එම්බසියට මේ දුක කිව්වත් එම්බසියෙන් අපි දෙයක් කරලා බලන්නෙත් නැහැ මේක ඩීල් එකක් කියලා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ කරන්නේ අපිව විකුණලා ඉවරලා ඒගොල්ලෝ මුදල් ගන්නවා විතරයි. ඒගොල්ලන්ට කවදාකවත් අපි ගැන ආයෙ හොයලා බැලිලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නා ඇති ලංකාවේ රජය තුලින් අපිට කියනවා විදේශගත වුණාට පස්සේ අපි ගැන හොයලා බලනවා කියලා ඉවරලා. විදේශ අමාත්‍යතුමා පහුගිය කාලේ කිව්වා පාර්ලිමේන්තුවේ කිව්වා. ඒතර ප්‍රෙස් කොන්ෆරන්ස් වල කිව්වා. ඒ කිසිම දෙයක් ඒ වෙන්නේ නැහැ ඒවා සුරංගනා කතා විතරයි කියලා අපි හිතේ තියාගමු. අපි යන්නේ අපේ ජීවිතේ ගොඩදාගන්න විතරයි කියලා අපි හොඳට හිතේ තියාගමු. ඒ හින්දා මොන කරදර ආවත් එක්කෝ ඒ ගෙදරින් පැනලා යන්න මොනම හරි අවස්ථාවක් ආවොත් ඔබට කරදර දෙන ගෙදරකින් පැනලා යන්න පුළුවන් වෙයි. ගිහිල්ලා ඔබගේ යහළුවෙක් එහෙලියෙක් සහෝදරයෙක් සහෝදරියක් ඉන්න තැනට ගිහිල්ලා ඉවරලා ඔබ දිගු කාලයක් හරි වැඩ කරලා ඉවරලා මේ රටවල් වල තියෙන නීති හරහා හරි ඔබගේ මව රටට යන්න बला गांड जीवित नैतिकर गांडे असर दारुआ असर दारुआन दिमापियान मिनीसुआपीट ओन तर होते असर दारुआ अम्मा तातर में वेदना देना ही तान आते पा इथिंग मट मेच्चर है किया दी अपे राटेन आयतन गेन किसी बलापुर राटेन मार्ग नैतनी साहब आयतन करायानी एजेंसी करायानी इथिंग एजेंसी करा गेहिला उबगे අදාල රාජකාරිය වුණා නම් ඔබ මේ රටේ මොනම ආකාරයකට හරි මේක කට්ට කාලා ඇවිල්ලා මේ ජීවිතේ ගොඩ දා ගන්න අවුරුදු දෙකක ගිවිසුමකට අපි එන්නේ ඉවසගෙන ඉන්න ඔය අවුරුදු දෙකේ කාලය ඉක්මනට ගත වෙලා යයි දයබ්‍රහ්මේ දයබර සහෝදරයනි මෙච්චරයි මට කියන්න දෙන්නේ එහෙමනම් ඕගොල්ලෝ මොලේ කල්පනා කරලා වැඩ කරන්න හම්බෙමු මෙවැනි වීඩියෝ එකකින් ආයෙත් අපි මතක තියාගන්න මෙම වීඩියෝ එකේ අදහස පහලින් කොටාගෙන යන්න පහලින් ලියාගෙන යන්න ඔබගේ අදහස මොකක්ද කියලා ඉවරයි ඔබ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි